සමස්තයම මට එකිනෙකට විග්‍රහ කරන්න තියෙනවා නම් ලොකු වෙලාවක් කරන් මම මේ වැඩේ කරනවා. නමුත් අපි කාලය බේරගෙන මේ කටයුතු කරන්න ඕනේ. එතනදි මට හරියට දැනෙන්න දෙයක් තමයි චරිතයක්. ඒ කියන්නේ පෞරුෂ වර්ධනයේ යුක්ත සැබෑ චරිතයක් අධ්‍යයනය කරන්න ඉතාම මනරම් කුතියක්. මනරම් කියලා කියන්නේ ඇත්තම වෙලාවකට ඔබ හිතන වැඩේ අපි සාමාන්‍ය කතා කරනකොට ඔබ දන්නවා අපේ කලාවේ ගත්තහම ගාන්ධිතුමාගේ ජීවිත කතාව. ගාන්ධිතුමාගේ ජීවිත කතාව කියවන්න ඒ ජීවිත කතාව ඔබේ අවශ්‍ය ගොඩනගෙනවයි කියන එක මේ කලාවේ තහවුරුවගෙන තහවුරු දෙයක් නමුත් කලාපිය අනන්‍යතාවය. හැබැයි ඔබ දන්නවද ඔබට යෝජනා කරන්න පුළුවන් ලාංකීය අපිට පෞර්ෂයෙන් යුක්ත කෙනෙක් ගොඩනගා ගන්න ඕන නම් වාග්යේ දැක්තු මේ ජීවිත කතාව කියවන්න. මේ ජීවිත කතාව පුරාම තියෙන්නේ පෞර්ෂීය ලක්ෂණ. කොහොමද තියෙන්නේ? කොහොමද පුද්ගලයේ පියවරෙන් පියවරට ගොඩනැගෙන්නේ? ඒ වගේම ලබන අත්දැකීම් මතක තබා ගන්න. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පාඩම් වල දේවල් ලියන. අපි මේ දේකන සම්බන්ධයක් තියෙනවා මතක තබා ගන්න. හැබැයි මේ උදලිය සියල්ල මතක තබා ගන්න ප්‍රායෝගික ඥානයක් තියෙන. මෙන්න මේ ප්‍රායෝගික ඥානයේ වටිනාකම ඇතුළේ තමයි පෞරුෂයේ තියෙන සැකෑම සුභාවේ අපිට දැක බලා ගන්න පුළුවන් මේ එතකොට ඒ ගුණාංග පරිම වටිනවා ඒක ඇත්තටම මේ ප්‍රබලත්වයේ කෙනෙක් පුතිය කියවාගෙන යනකොට ඔබට දැනෙන්නේ කොච්චර දුරට පැතිරෙනවද ගහකොළ විතරක් නෙමෙයි සතාසේ බව පමණක් නෙමෙයි සබහාදාම චන්ද්‍රමාන සම්පදාය ඉර හඳට ගරු කිරීම මේ ගෞරවයන් එක්ක කොහොමද මානව පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නේ ඒක තමයි සම්පදායක් වෙලා තියෙන්නේ මේ සම්පදායන සම්මුතියක් වෙලා ඒ වගේම අද නායකත්වයේ සපේ මේ වර්ග සභා වර්ග සම්මුතිය අධ්‍යයනය කරා ඔබට තේරෙන්න ඇති මෙතනත් ඇති මම හිතන්නේ නීතිඥ මහතුරු අපේ නීති විෂයක් තියෙනවා හැබැයි ඔබ දන්නවා ඇති මේ නීති විෂය කියන ලංකාවේ මොන තරම් අගාධයකටද තියෙන්නේ කියලා. මානවත්වය නැතුව නීති පොච්චර තිබුණත් වැඩක් නැහැ. නීති සියල්ල ඉක්මවා යන සබහාගමේ සැබෑ මානවීය පෞරුෂය ගොඩනගනවා මේ උදේ. ඒ අන්නේ අත්දැකීම තමයි මේ පොතේ ඉතාම අලංකාරවත් විදිහට පියවරෙන් පියවරට අධ්‍යයනය කරනකොට යටිපෙළ ධාරාවක් විදිහට මට මුණ ගැහුණ එකයි මා ඔබත් එක්ක තොරතුරු බෙදා හදාගන්නේ. එතකොට මේ විශේෂයෙන්ම තිසාමි නැත්තෝ කොහොමද නායකයා විදිහට ඊළඟ පැටව පුරුදු කරේ? ඒ පැටව තමයි මේ මනස්සදී ඌරුවර්ගයේ වන්නේ නැත්තේ. එතකොට මේ ඇත්තන්ට මේ අධ්‍යක්ෂී උඩා කාලයේ පුරුදු කරේ නැත්නම් මේ සූම්පුල් පැලිය පනස්සකියක් වෙන්නේ නැහැ. බිය නොහැකි. ඒකට හේතු මේ කුටියේ කියවන කොට ඔබට දැනේ. ඒ අතර එකක් තව වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒක තමයි භූක සම්ප්‍රදාය. මේක අපේ වන්නේ නැත්නම් මේක අපේ සිංහල සමාජයේ දැන් දිලිලා ඉතර. දැන් දිලිලා. මේක නැවත අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් මේ සිංහල සමාජයේ පවයි දිහි යහපත් වූ පැවැත්මක් තේ නැත්නම් විශාල ගැටමක් සිදු වෙනවා අපේ හාමුදුරනේ කුරුකම් සම්පදාය අපි දැන් අත්හැරලා